වෙන YouTube නාලිකාව තුලින් අදත් මම ඔයාලව මුණ ගැහෙන්න පැමිණියා. අද මම ඔයාලට කියන දෙන්නේ පැණි රොටි සාදා ගන්නා විදිහ. හොඳයි අපි දැන් බලමු අවශ්‍ය කරන්න මොනවද කියලා. හාම් පිටි, පොල්, සීනි, ලුණු, උතුරවාගත් වතුර ටික. දැන් අපි සාදා ගන්නා විදිහ බලමු. රොටි සාදා ගන්න පොල් ටික ටික අපි එකතු කරන මේ විදිහට හොඳින් පිටි සමග මිශ්‍ර කරගමු. දැන් රොටි රස අනුව ලුණු මිශ්‍ර කරගමු. මේ ටික හොඳින් මේ විදිහට මිශ්‍ර කරගෙන අපි ඇල් වතුරෙන් මේ පිටි එක අනා ගන්න නැතුව උණු වතුරෙන් මේ පිටියක අනාගමු. ඒ මොකද මේ රොටි එක අනිත් රොටි වගේ සම්පූර්ණ කබලි පුච්ච ගන්න නැහැ. මේක දෙකට නවනවා, පැණි දාන පැණි පොල් දාන. ඒ හින්දා උණු වතුරෙන් අපි හොඳට පොල් ටික පිටි ටික මිශ්‍ර කරලා තැම්බෙන්න අනාගමු. මෙන්න අපි දැන් සාදාගත්ත පිටි එක, මේක දැන් විනාඩි 5ක් විතර පිපෙන්න තියලා අපි දැන් මේකට අවශ්‍ය කරන පැණි පොල් එක සාදාගමු. මේ විදිහට විනාඩි 5ක් තියමු. අපි දැන් පැණි පොල් ටික සාදා ගන්න සීනි ටික මේ විදිහට උණු කරගමු. මේ විදිහට සීනි ටික උණු කරලා ටන්ඩන් පාට වේගෙන එනකොට අපි මේ පොල් ටික එකතු කරගමු. මේ විදිහට පැණි පොල් ටික රන්වන් පාට වෙනකොට කට් කරගෙන අපි දැන් රොටිය සාදා ගන්න. අපි දැන් රොටිය සාදා ගමු. රොටිය තුනී කරගෙන මේකේ මේ විදිහට පොල් තෙල් ටික පළමුවෙන්ම ගාගමු. මේ විදිහට බෝල කඩාගෙන අපි දැන් රොටිය සාදා ගමු. මේ රොටිය මේ විදිහට තුනී කරගන්න ඕනේ, මොකද මැද තැම්බෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් තුනී කරගෙන මැදට පැණි පොල් ටික දාලා අපි රොටිය තම්බ ගන්න ඕනේ. දැන් අපි මේ රොටිය මැදට වෙන්න මේ විදිහට පැණි පොල් ටික එලා ගමු. මේ විදිහට පැණි පොල් එලාගත්තු රොටිය අපි දෙකට නමාගමු. දැන් අපි මේක තැම්බීගෙන එනකොට මෙතන පුපුරන නිසා මේ විදිහට ගෑරුප්පුවේ ලස්සනට තද කරගමු. දැන් අපි සාදාගත්ත රොටිය මේ විදිහට කබලේ පුච්චනවා. මේ රොටිය චුට්ටක් තැම්බීගෙන එනකොට මේ විදිහට වහන්න ඕනේ. මෙන්න අපි දැන් සාදාගත්ත පැණි රොටි එක. ඔයාලත් මේ ආකාරයට සාදලා බලලා මාගේ YouTube channel එකට subscribe කරලා bell item එක නාද කරන්න. එතෙක් ඔයාලට සුබ දවසක්. නැවත මෙවැනි වීඩියෝ එකකින් මුණ ගැහෙනවා.